අල්බවන් සම්ත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අද අලුයම IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේදී හමු වෙයි නැහැ බැහැ කියා අපේ වචන නැහැ වැඩ කරන අපි සූදානම් අගමැතිගෙන් ජනතාවට පොරොන්දුවක් රටේ අගමැතිට ජනතාවට සහන ලබා දෙන්න හැකියාවක් නැහැ සජිත් කියයි රට රකින්න නම් ඒජාපේ සමග එක්වන්න රනිල්ගෙන් ඉල්ලීමක් දේශපාලන ජාතිවාදය පරාජය කළ හැක්කේ ජාතිවාදී නොමන දේශපාලචුවින්ගෙන් පමණයි අනුර පවසයි රංචුව මග හැරුණු අලි පෙටියා කොවිඩ් 19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත ITH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද අලුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වුණා. ඒ අනුව යුද හමුදා කණ්ඩායම් කිහිපයක් හා බුද්ධාශ්‍රය කණ්ඩායම් කිහිපයක් මෙම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කළා. සියලු මෙහෙයුම් වලින් අනතුරුව අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිට සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ මොලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 වෛරස් ආසාදිත රෝගියෙකු අද අලුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වුණා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අදාළ ආසාදිත පුද්ගලයා මද්රාවීට දැඩි ලෙස ඇබ්බැහි වූෙකු වන අතර මොහු අපරාධ කීපයක් සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන බවයි මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් නොහොත් එල්සියම් නසීම් නැමැති මොහු වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් මෙම ආසාදිත පුද්ගලයා මෙලෙස පලා යාමත් සමග ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර සිටියා අදාළ පුද්ගලයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යෙදවීමට කටයුතු කළ අතර ඒ අනුව සිදු කළ මෙහෙයුම්වලදී අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියේදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ එසේම අදාළ ආසාදිත පුද්ගලයා යලිත් IDH රෝහල වෙත බාර දීමට කටයුතු කරන බවද බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා මේ අතර බණ්ඩාරවිල ප්‍රදේශයේ අහඹුලෙස තෝරාගත් පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. ඒ බණ්ඩාරවිල දිසාරෝහල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 126 දෙනෙකු අද ඉන් පිටව ගිය බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දෝහා කටාරෙහි රැඳී සිටි පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා. මහමෙතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට අතිරේක දින දෙකක් යලි ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. අද සහ හෙට යන දෙදින තුල තැපැල් ඡන්ද සලකුණු කිරීමට තැපැල් ඡන්ද හිමියන්ට යලි අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව අද දින තැපැල් ඡන්ද සලකුණු කිරීමට පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වා කාලය ලබා දී තිබෙනවා. එළඹෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ඒ සඳහා අද සහ හෙට යන දෙදින තුල යලි අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වා සහ හෙට පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හිමිවනවා. මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකින්ට තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධ
සම්බන්ධයෙන් අපේක්ෂකයන් 6 දෙනෙක් අත්තරින් කුඩගෙන ඇති අතර ඒ අතරින් අපේක්ෂකයන් 2 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතු වල නිරත වූ නිලධාරීන් 7 දෙනෙක් සඳහාද මේ වන විට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 247ක් වාර්තා වී ඇති අතර අත්තරින් කුඩ ගැනීම 257ක් සිදු කර ඇති බවයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 70ක් වන අතර මේ වන විට මැතිවරණයට අදාළව අපරාධ ගණනේ පැමිණිලි 61ක් වාර්තා වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහඹු මාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්ුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ගාල්ල ප්‍රදේශයේ ජනහමු කිහිපයකට සහභාගී වුණා ජනාධිපතිවරයා කරාපිටිය රෝහලසල සංවිධානය කර තිබූ ජන හමුව සඳහා සහභාගී වුණා ඉන් අනතුරුව ජනාධිපතිවරයා ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩල භූමිය වෙත පැමිණියා එමෙන්ම ඉමදුව සතිපොළ භූමියේ ජනහමුව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මේ හබරතුව ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති ජනහමුව ජනතා අභිලාෂයන් නිට කිරීමට තමන් කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කල්පනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් කල්මුඩේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා තවත් ජන හමුවක් සංවිධානය කර තිබුණා. මෙම ජන හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. මුළු අම්පාරම ජීවත් වන්නේ අවුරුදු 30ක් එක දිගට යුද්ධෙන් බැටකාපු ජනතාවක් කිව්වොත් ඒක නිවැරදි. ඒ කාලේ මට මතකයි පාරවල් හදා දෙන්න, රස්සාවල් දෙන්න, දේශීය සංවර්ධනය කරලා දෙන්න කිව්වම ආණ්ඩුව කිව්වා යුද්ධයට වියදම් වෙන. ඉන්දා ඌව කරන්න සල්ලි නැහැ. කියලා කියපු ආණ්ඩුව පොයි කාලේ තිබුණේ ඉස්සෙල්ලා අනෙක් අතට යුද්ධෙන් ඉවරයක් කරන්න කිව්වම කිව්වා අධ්‍යාපනයට රැකී ආරක්ෂාවලට රෝහල් වලට වේදම් කරන්න තියෙන හින්දා යුද්ධ කරන්න සල්ලි නැහැ කියලා යුද්ධ කරෙත් නැහැ මේ ප්‍රෝඩාව අවුරුදු 30ක් අපිට කිට්ටු ගානක් කරගෙන ගියා තිබුණු ආණ්ඩුව මේ යුද්ධය නිමා කළා අපි ජනතාවට කවදාකවත් බොරු කියලා නැහැ අපි කරන්න පුළුවන් නම් කරනවා කියනවා කරන්න බැරි නම් බෑ කියනවා නමුත් පෞගිය ආණ්ඩුව යහපාලන ආණ්ඩුව බලයට අරගෙන කිව්වේ බලය ගන්නකම් වැඩ කරන්නම් බලය ගත්තට පස්සේ සල්ලි නැහැ කෑ කී කී තමයි අපි අපේ ආණ්ඩුව දිසෙල ණය අරගෙන තියෙන හින්දා ණය ගෙවන්නත් සල්ලි නැහැ ඒ නිසා වැඩ කරන්න බෑ කියලා තමයි එයා පෞගිය අවුරුදු 4ෙම ජනතාවට කිව්වා අතරමාරේ පෞගිය යහපාලන ආණ්ඩුව ණය අරගෙන තිනවා ඒ හින්දා රට හදන්න බෑ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ එහෙම කියලා වැඩක් නැහැ අපි කොහොමවත් නැහැ කියන්නේත් නැහැ නැහැ කියන්නේත් නැහැ ඔබට ඕන වැඩේ කරන්න අපි හැම අවස්ථාවකම චූදානම් කියලා අපි තමුන් වහන්සේලාට මතක් කරනවා සංඉන්දියාව අමාත්‍යංශයක් ඇදුවා හම්බුනේ ඒ සංඉන්දියාව අමාත්‍යංශය කරේ කොළඹ හෝටල් වල ඉඳගෙන වැඩමුළු ප්‍රචාරක වැඩසටහන් වලට කෝටි ගණන් වියදම් කළා රටට ලැබුණු සංඉන්දියාවක් නැහැ අලියාගෙනුයි ටෙලිෆෝනේ කරච්චලෙනුයි බේරුණ රටක් හදන්න අපි කටයුතු කරන බව ඔබට කියන්න කැමතියි සාමාන්‍ය ජනතාවට සහන ලබා දීමේදී පමණක් රජයට මුදල් හිඟයක් මතුවන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහියංගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්
සමගී ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් මහියංගණය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොත වන විට අපිට පෙනෙනවා රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති රජයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ වෙනස කරේ අර 69 ලක්ෂය. 69 ලක්ෂයක් රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන්කරමින් අද වෙන විට අපේ රට තුල මේ රජය අයාලේ යන ගමනක් නිර්මාණය කළා තිබෙනවා. රටේ අගමැතිවරයා තමයි මුදල් ඇමතිවරයා. මුදල් ඇමතිවරයා වුණාට විපතට පත් වෙච්ච ජනතාවට සහන ලබා දෙන්නට ඔබ හැකියාවක් නැහැ. මම දමුන්නාසලට කියන්න කැමතියි අපේ බලාපොරොත්තුව රජයක් පිළිහිටවලා අත්නෝමතික රාජ්‍ය පාලනයක් අද වගේ ක්‍රියාත්මක කරන්නට නොවේ. මගේ පියාණන් ජනසභිය ගැන කතා කරනකොට ප්‍රතිවාදීන් හිනා වුණා. ප්‍රතිවාදීන් විහිළු කරා. අද දවසේ පොහොට්ටුවේ ප්‍රතිවාදීනුත් ඒ විදිහට හැසිරෙනවා. පොහොට්ටුවට ජැක් ගහන ඩීල් කාරෝ ටික පොහොට්ටුවට කුලං ගසමින් සමච්චලයට ලක් කර කවදා හරි කිව්වොත් පාලකයන්ට 20000ක් දෙනවයි කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ සල්ලි නැති කියන කතාව. බොහෝම ආදරෙන් සතුටෙන් මේ 20000 බාරගනි. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජනතාවට මොනව හරි දෙනවයි කිව්වහම තමයි මේ මුදල් හිඟකම තියෙන්නේ. මම වගකීමෙන් තමුන්නාසලට ප්‍රකාශ කරනවා 20000 දෙනවයි කිව්වොත් විශේෂයෙන්ම ප්‍රේමදාස කෙනෙක් 20000 දෙනවයි කිව්වොත් ඒක දෙන එක දෙනවමයි කියලා මම තමුන්නාසලට කියන්නේ. රට ආරක්ෂා කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව යුතු බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද ඇත්ත වශයෙන්ම ගොවියට ලැබෙන මිල අඩු වෙනවා. ඒත් පාලිභෝගයන්ට මිල වැඩි වෙනවා. කවුද මැදින් අරගන්නේ? අපි දන්නා තෙල් වලට රට්ටු කරන්නේ ආණ්ඩුව කියලා. දැන් කියනවා අපි රට ස්වයං පෝෂිත කරනවා කියලා. ආහාර වලින් මම අහන්නේ දැනගෙන හිටියේ නැද්ද? අපි දැන් හාල් වලින් ස්වයං පෝෂිතයි. මස් වලින් ස්වයං පෝෂිතයි. මාළු වලින් ස්වයං පෝෂිතයි. බිත්තර වලින් ස්වයං පෝෂිතයි. පළතුරු වලින් ස්වයං පෝෂිතයි. එළවලු වාගේ ස්වයං පෝෂිත ඉතුරු වෙලා තියෙන්නේ මිලිස් දුණු වාගේ ඒවෙන් ස්වයං පෝෂිත වෙන්නේ. යුරෝපෙට ඇඟලුම් සපයන අය දැන් හිට වෙලා ඉන්නේ. මොකද ආණ්ඩුව කරන්නේ? ඒ රැකියා නැතිුනේ පුද්ගලයන් උදව් කරන්නේ. හෝටල් වහගෙන යනවා. මේ හැමදැනම හෝටල් තුන සංචාරකේ. මොකද ආණ්ඩුවෙන් හා ගන්න මහ බැංකුවේ අපි 104 දෙනවා කියලා. කාටද හම්බෙලා තියෙන්නේ මුද? මේකට විසඳුන්නේ නැහැ. අපිත් බංකොලොත් ආණ්ඩුවත් බංකොලොත්. දැන් ඔයා ගන්න කොහොමද කියලා දන්නේ නැහැ. කොරෝනා නිසා රැකියා නැති වෙන පුද්ගලයන්ට මාසෙට රුපියල් 10000ක් දෙන්න බලාපොරොත්තු වෙන අවුරුද්දක් ආවා. 10000ක් පොඩි මුදලක්. ආණ්ඩුවට කරන්න පුළුවන් විදිහට මේ මුදල දෙන්න. මේ අවුරුද්ද තුලදී තමන්ගේ ආදායම වැඩි කරන්න. ගමේ ආදායම වැඩි කරන්න. මේකෙන් ගොඩ එන ඉදිරියට යන්න. අන්න එහෙම වැඩසටහනක් එක්ක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි අවුරුද්දක් මේක අමාරුවෙන් ගෙනියනවා. ඒ අවුරුද්දෙන් පස්සේ ටිකෙන් ටික මේක දියුණු කරගෙන යනවා. එක මිනිස්සු ජීවත් කරවන්න අපිට තියෙන කර්මාන්ත නැති කරගන්න බෑ. අපිට තියෙන කෘෂි කර්මෙන් නැති කරගන්න බෑ. වා ආරක්ෂා කරන්න, රට ආරක්ෂා කරන්න, අලිය ලකුණ ආරක්ෂා කරන්න. රට තුළ පවතින දේශපාලනය ජාතිවාදී බවත් එය පරාජය කළ හැකේ ජාතිවාදී නොවන දේශපාලනයකින් බවත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් අද අපේ රටේ තිබෙන මොකක්ද දේශපාලන ජාතිවාදය. එහෙනම් මේ පරාජය පත් කළ හැකි කිසිද? මේ පරාජය පත් කළ හැකි වන්නේ යාළුයි අපි යාළුයි කියලා වේදිකාවට නැගීමෙන් නොවේ. දේශපාලන ජාතිවාදයක් නම් අපි ඉදිරිපිට තිබෙන්නේ. එය පරාජය පත් කළ හැකි වන්නේ ජාතිවාදී නොවන දේශපාලනකින් පමණක්මයි. එනිසා මොන තත්වයකටද ජාතිවාදයේ කවර ජන කොට්ටාසයක් ඇතුළේ ජනප්‍රිය දේශපාලන වුණාට ඒක නිවැරදි දේශපාලන නෙවෙයි. ඒක අපේ රට විනාශය කරාගෙන යන දේශපාලන. කුමන අසිරු තත්වයක් යටතේ හරි මේ රටේ ශක්තිමත් කළ යුතු වන්නේ ජාතිවාදයට එරෙහි ජාතික සමගිය සඳහා වූ දේශපාලනය අපි ශක්තිමත් කළ යුතු තිබෙනවා. හැබැයි තාමත් ඕනෑම මැතිවරණයකට ඕනෑම සිදුවීමකට ජාතිවාදී අර්ථකථනය කරයි සිදුවීම යටපත් කරන්න පුළුවන්. කුරුණෑගල පෞරාණික උරුමය විනාශ කරනකොට ඒ තමයි ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ යටපත් කිරීම සඳහා උත්සාහ කරනවා රජ්ජුරුව බැඳ හිටියේ මුස්ලිම් කාන්තාවක් නෙකියි. ඒ කියන්නේ මොකක්ද? පාලක හැම වෙලාවම උත්සාහ කරනවා පැනනගින හැම ප්‍රශ්නයක්ම පැනනගින සෑම සිදුවීමක්ම ඔවුන් ජාතිවාදී කියන තිරයෙන් වසා දැමීම සඳහා ප්‍රයත්නයක් දරනවා. ඒ නිසා තාමත් මේ ශේස්ත්‍රීය සතුරා බලවත්. ඒ නිසා මා හිතනවා
අපි හැමදෙනාම එක්සත්ව එක්සිට්ව එක තැනක ඉඳගෙන මේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය සඳහා වූ දේශපාලනය සමාජගත කරන්න උත්සාහ කරනවා නම් සහාතික වශයෙන් ජයග්‍රහණය කරන්නේ ඇත්ත මිසක් බොරුව නෙමෙයි. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ දින 9දී අපිට වාසි වැඩි වෙනවා. අපේ ඡන්ද ප්‍රමාණය එන්නෙන් ප්‍රතිශතය උඩ යනවා. බොරු කියලා මේ රටේ ජනතාව අන්දවන්න එපා කියන එක බොහොම පැහැදිලිව අපි මේ සියලු දෙනාටම මතක් කරනවා. රටේ තිබෙන දැවෙන තාමත් භයංකර තත්යක තිබෙන කඩා වැටෙන ආර්ථිකය පිළිබඳ ජනතාව යම් අවබෝධයක් ලැබමින් විශේෂයෙන් තරුණ පරම්පරාව වේගෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සමග එකතු වෙමින් සිටින සතියක් හැටියටයි මට පෙනියන්නේ. තනිමනාප තනිමනාප කියලා තප්පු ලෑවට වැඩක් වෙන්නේ නැහැ. කවුරු හරි තනිමනාප ඉල්ලනවා නම් පොහොට්ටුවෙන් ඉල්ලන අය. එයාය කරන්නේ පක්ෂයේ විනය කැඩීමක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගේ ආදරණීය පක්ෂය නිකුත් කරපු නිල නිවේදනයේ තියෙන්නේ මනාප තුනම පාවිච්චි කරන්න කියලා. අපේ දේශපාලන ව්‍යාපාරය ඉතාම කෙටි කාලයකදී ශාල ජනපදරම ගොඩනගා ගන්නපු දේශපාලන ව්‍යාපාරය මේ මහමැතිවරණදී අපි රටට පෙන්නනවා අපේ දේශපාලන ව්‍යාපාරයේ ශක්තිය අපි නියත වශයෙන්ම තාම ඉහළම മന്ത്രി සංඛ්‍යාවක් ගන්නවා. අපේ ඉලක්කය තියෙන්නේ 113 පහු කරන්න. එදා ලක්ෂ 15කින් බැඳුනේ එකටයි ඉඳලා. එහෙමනම් අද 4ට 5ට බෙදලා වෙනම ඡන්ද இல்லන්නේ. ගෝඨාභය මහත්තයාත් රටට පෙන්නලා තියෙන්නේ Taman ඩක්ෂේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් රට බේර ගන්න පුළුවන් කියලා පෙන්නලා තියෙන්නේ. බවකින් බගහැරණු අලපටවෙක් මව සොයමින් අතරමව සිටියේදී ගල්කම පාලුකඩවල බවාශ්‍රිත ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එම පුවත ඇතුළු රටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ගල්කමු පාලුකඩවල වැව ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන වනාලි රංචුවේ සිටි අලි පෙටවෙක් පසුගියදා රංචුවෙන් මගහැරී ගොස් තිබෙනවා. රංචුවෙන් මගහැරුණු අලි පෙටවා නාකුලගනේ ගම්මානයේට පැමිණ ඇති අතර ප්‍රදේශවාසීන් ගල්කමු වනජීවී නිලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් අලි පෙටවා වනාලි රංචුවට එක් කිරීමට කටයුතු යොදා තිබුණද අලි රංචුව පාලුකඩවල වැව ආශ්‍රිත ප්‍රදේශයට එදින නොපැමිණීම හේතුවෙන් අලි පෙටවා අනුරාධපුර පණ්ඩුලගම පිහිටි වනජීවී පශු වෛද්‍යකකේ වෙත රැගෙන ගොස් තිබෙනවා. බලලු වැව දික්කෙන්දියාව ගම්මානයේට පසුගියදා වනාලියෙක් පැමිණ තිබෙනවා. මෙම වනාලිය කිසියම් ආබාධයකින් පෙළෙන බව ගල්කිරියාගම වනජීවී නිලධාරින්ට නිරීක්ෂණය වී ඇති අතර පැය 4ක පමණ මෙහෙයුමකින් අනතුරුව වනාලිය කලාවැව බදුළු වැව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කිලිනුච්ච ජයපුරම් පොලිස් කොට්ටාසේ මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේදී ඊයේ රාත්‍රියේ 8:40ට පමණ ව්‍යානතුරක් සිදුව තිබෙනවා. නවතා තිබූ ට්‍රක් රථයක වෑන් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් එක් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලෙක් තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 13-14 සහ 15 වෙනි ප්‍රදේශවලට 25 වෙනිදා පස්වරු 8 සිට ජූලි 26 වෙනිදා පෙරවරු 5 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 11 සහ 12 වෙනි ප්‍රදේශවලට අඩු පීඩනයක් ඇටතේ ජලය සැපෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
प्रधान प्रवृत्त विकास දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.